පහළ වෙන්නේ නැහැ. සම්‍යක් දෘෂ්ටි පහළ වෙන්න අනිවාර්ය ප්‍රථම උද්දී තමයි ගන්න කෙනකින් අහන්න පුළුවන්. තමන්න කතාවකත් ඒ ක්‍රමයේ ස්වයම්භූව පහළ වෙන්නේ නැහැ. මේකයි මධ්‍යම ප්‍රතිපදා මේකයි ගැලව මාර්ගය කියලා අපි හිතන්නේම පිටකොට ගිය තරම්. ඔව් නේ කොයි ඉතින් මේ පරතෝපෝෂේ දැන් අපි දැන් මෙතෙක් කල් අයිඩෙන් නියුටන් මේ ආගම නිසා කියවදී ආගෙන ගිල්ල නැති ඒකෙන් තමයි වෙලා තියෙන්නේ දැන් ඒ වෙනුවට ඒක හරිය නෑ කියලා දන්නවනේ වෙන කෙනකින් ආන්න කවදාහරි කෝල්ලක උකුරුල්ල කොටරුව ගිහිල්ලා කේල් ගහට කොටන දවසේ එනකන් පැටලව ගන්න දවසේ එනකන් මේ පරතෝපෝෂේ තමයි ඒක තමයි මේ පරතෝපෝෂේ කියන්නේ එහෙම මතුතෝමකට මාධ්‍ය කියන්නේ ටර්මිනොලොජි එකක් කියන්නේ අරකගෙන කිච්චයක් නෑ වුණා හේමන්තගේ දෝෂ නෙවෙයි අහන බාලගත් එකයි කියන්නේ කියන්නා ගෙතේ ජීවත් තාන්නා සීබුද්ධියෙන් ඇති යුතුයි කියලා කියන්නේ ඉතින් අපි නිතරම දැනගන්න ඕනේ දැන් ඉන්නේ කාට නැත්නම් ඒකට හේතුව ගත්ත ඔපිනියන් ගත්ත ලෝයේ වැරදි නෑ මේ ලෝයේ මාර්ගය වෙන ඔපිනියන් එකක් ගන්න ඒකල කියලා හරි පාරට යනකම් අසරණ යනාතයි අය මොනවා කරන්නේ අතර දනාවේ අපි අතරන වෙලා වගේ මට හිතෙන්නේ හාමුදුරුව නේ ඒක කීයද කීයක් නේ දෙස්තියක් කිච්චර නයි අනාතයි කවුද හාමුදුරුව කියලා කියන්නේ මම කියන්නේ මගේ එක කරපන් කියලා මෙන්න මෙහෙම රූදුවක් මේ ජීවිතේ කියන්නේ මෙහෙම හෙට්ටුවක් ජීවිතේ තියෙන්නේ හරි දැන්ද ගියෝ අතන කියලා නිකන් හිල්ලවිලා හරියන්නේ ඒකඳ කාය ජීවිත නිර්පේක්ෂ ඉන්නේ නේද දෙවන්නේ කවුද කියන්නේ බෑ උඹ හරි පාඩේ පාරෙන් උඹ පාඩේ කාටවත් කියන්නේ මොකද අපි දන්නෙත් නෑ තාම කොයි එකද යන්නේ මේ ආශ්‍රය ගහලා තියෙන හොඳ ආශ්‍රය කොටද ඔට්ටුව දාලා තියෙන්නේ දන්නේ නෑ ආශ්‍රය වැඩ කරුවොත් හොඳයි වැඩ කරුව නැත්තම් ඉතින් පාන් කන්න දෙනු ගන්න ටික ඔට්ටු පොලේ ඉතින් යන්නයි ඒ මොකද කීිතේ මෙච්චරයි කියන්නේ ආයෙත් ගහන ඔට්ටුවට ගහුවා කොයි ආමතෝ දන්නේ ආඳුරු ගොඩාක් ඉන්න ලෝකේ එතන ඒක අන්තරම තමංගු සම්බුවන් ඒ කියන්නේ තමන් තිලෙක් කරන එකන අය තමන් මේකයි මම මේ සඳහා අල්ලන්නේ මේ පෙරක දූරයි කියන එක මේ මහානායකයතු ආදි බවත් ඒක හරි තැන්ත යනකම් ඉතින් සෝරි තමයි කියන්නේ කාම තණ්හා වර්තමානයේ නම් තියෙන්නේ භව තණ්හා කියන්නේ කාලය සහ දේශය අනුව පැතිරලා තියෙන. එතකොට භව. තණ්හා කාලය සහ දේශය අනුව පැතිරිච්ච කම භවය. භවය කියලා කියන්නේ පැතිරෙන දේ. වර්තමානයේ තියෙන දේට කාම ගුණ කියලා කියනවා. මේ මේ දෙකම රූප. දැන් මේ ආත්මේ අපි විඳිනවා. මේ අනුව මං හෙට මෙහෙම කරන්න ඕනේ අරයට මේක දෙන්න ඕනේ මෙයාට මේක දෙන්න ඕනේ කාලය සහ දේශය අනුව ප්‍රදර්ශුම් කරනවා ඒකම තවුලයි එතකොට බලන්න බලන්න මේ කියන්නේ ඒක පැතිරීමන තමයි භවය කියන්නේ මේ වර්තමානයේ තියෙන දේ අනුව තියෙන තකතිරූපම අනුව මේක වැඩි කරන්න ඕනේ කාර්යයට දෙන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා අපි ජාලයක් හදාගන්නවානේ හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ ජාලයනේ ඒක භවය ඒක වරදිනකොට ගේන්ටි අරගන්නකොට විභවය ඒක අපි තාංගයට ඔය සැලුවෙන් එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. ඒ විභාග කියලා කියන්නේ ඊළඟ ආත්ම වල නෙමෙයිද? මේ මේ අපි මේ මායාවක් හදාගන්නවා කාලය සහ දේශය කියන. කාම ගුණය කාලය සහ දේශය දනවා අපි තපස් එකක් හදනවා ඉතින් හිතේ.
අද කොරණ කියලා දැන් හෙට මම මෙහෙම කොරණ්‍යම් කියලා ගියාට පස්සේ කවුරු හරි පොල්ලක් දානවනේ කියන්නේ. ස්වභාවයෙන්ම හරි පොල්ලක් පරිතාම ඌ කන්න ඕනේ මරන්න ඕනක තමයි මාව කෑවේ මෙච්චර ලස්සන ගල්තම මෝ කෑවනේ කියලා. අර ද්වේෂය එන්නේ ඇත්තටම කාම ගුණෙත් එක්ක නෙවෙයි. බාධාවත් එක්කයි යන්නේ. භවයේ Taman අදපු සරසමට ආපු බාධාවට ඒ භව තණ්හා වෙලයි කියන එකට අම්මා මෝ පෙන්නේ මවන්න පුළුවන් කන්න පුළුවන්. හරි නී ලස්සනයි ඒකයි. එකනේ අපි චිත්‍රපටියක් බලනවා නම් ෆුල් ඇක්ෂන් පැක් තියෙනවා. පුළුල් තිරේ තියෙනවා මිසිල්ලක් කරා බලන්නේ මොනවද? ෆයිට් එකක් තියෙනවා මරන්න තියෙනවානේ කෙල්ලෙක් ඉන්නවනේ මල් ගහක් තියෙනවා මේ ටික තියෙනවා චිත්‍රපටිය අංග අරනවා. ඒ බහේ මේ මොහොතේ තියෙන එක බෑ. ඉතින් බහේ පතුරු වආගෙන මේක පැතුරේලාගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් පුංචි කාලේ මේක නෑ අපිට. පුංචි ළමයාට ඒව නෑ. ඉතින් ඒ නිසා ඌට බව ගන්න ඉවරන අනුසේ ඌ ජීවිතේ නියමයේ කාම ගුණේ මත පමණයි. එතන පටලැවිලි ආදී ටිකක් අය 6-4 තේරෙනවා කියලා කියන්නේ අරින් කුණ්‍යා ගලද මෙහින් කුණ්‍යා ගත හෙට බැලුවා ඊයේ බැලුවා අම්මා බැලුවා තාත්තා බැලුවා ඒකත් ඔන්න මේක පිළිකාවේ මුල් පැත්තේ වෙනවා වගේ මම පැත්තෙන් පැතිරෙනවා. ආතන් මැද ආයෙත් ගනල වර්තමානයේ නැත කරගන්නවා. කවුරු ඇවිල්ලා මොන જાති ගලදන් කෙරුවත් එයා දන්නවා මේ වර්තමානයේ බොරු. ඒ බොරුව මත ඉන්න ගහන හැම ප්‍රොජෙක්ෂන් එකක්ම බොරු. බොරුවගේ අයියා ඒකට විපව තණ්හාව කියලා කියන්නේ අනවශ්‍ය දෙයක්. ඒක වර්තමානයේ තිබ ආරසා කරගෙන හිටියොත් අවිනස කාම ගුණ දැන් පොදුවේ බලන්න කියන්නේ කටවියා පොතේජෝ විදිහට බලන්න එක. ඒ කටවියා පොතේජෝ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා ඉල්ලි කරලා තියෙනවා. ඒක නැත්නම් ඇහි ඔපේ කනේ ඔපේ නාසයේ ඔපේ දිවේ ඔපේ කියලා අක්කාරක ක්‍රමයක බෙදලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒවට අදාළ වෙන ඇහැ කන දිව නාසය කය එව්වාගේ ජගල් වෙයි තමයි කාම ගුණ කියන්නේ. පොදුවේ බැරිලක් නැහැ කාම ගුණ. කාම ගුණේ පවතින්නේ එකම ඩයිමෙන්ෂන් එක මම දැන් මෙතන. නෑ නෑ කොදු කියලා කියන්නේ ඇහි ගැන බලනවා නම් ඒක තමයි තේරෙන්නේ නෑ නෑ මේක නීරස බලන්න හැමදේම පොදුවේ බලන්න කියලා choiceless විවරන්ත ඒක නිත්‍ය දුක්ඛ නාත්ම ඒ පොදු ලක්ෂණේ පෞද්ගලික ලක්ෂණ කියන්නේ ඒක එකම තියර එකයි තියෙන්නේ පෞද්ගලික ලක්ෂණේ මාස්ටර් වෙච්ච ගමන් පොදු ලක්ෂණ කරා යනවා. It cascading and you have to fill the first vessel and then what is pouring down cascading is the පොදුලක්ෂණ. ඒකේ පෞද්ගලික ලක්ෂණ කිරෙන්නේ නැතුව ඉන්නේ. ඉතින් ආසල් පසාවේ පැතිකඩ දුහම 11ක් තියෙන 11ක් බලන්න. බලුවට පස්සේ යටින් පොදුලක්ෂණ ගන්නවා. ඒක මාස්ටර් කරන්නේ නැතුව අරකට යන්න වෙන පගාවක් ගාලාවක් කරේ ඒකද. පෞද්ගලික ලක්ෂණ මාස්ටර් කරනකොට පොදුලක්ෂණ දා. ඒක ඒක නෝම් එකක්. ඒකට කියන්නේ ආප්ත ආප්ත උපදේශ නැත්නම් ඒකට කියන්නේ ඇක්ෂන්ස් මොකක්ද? ඇක්සෙප්ට්ස් මොකක්ද කියන්නේ? ඒවා ආප්ත. එනිසා බුදුහාම කියනවා ආනාපානයි දැක්කයි කියලා හිතන්න එපා. තව ගොඩක් පැති කර දෙන ඕකම බලපන්. බල 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 ඉන්නකොට ඒ අනිවාර්යෙන්ම තියෙනවා මේවා සීන්ට්‍රේ වෙනස් වෙනවා. ඒක තමයි ඇබ්ස්ට්‍රැක්ට් කන්සෙප්ට් එක ප්‍රසිප්ටේට් වෙන්නේ එතන. අවුලක්ෂණ පොදු ලක්ෂණ යනවා කියන එක න්‍යාය ධර්මයක්. ඒක නෝ. අපි තියෙන බෞද්ධ ලක්ෂණ මාස්ටර් කරා. එකක් අරගෙන ඒක ඉවර වෙනකන් කරා. ඒක තනිවාරයෙන්ම අනිත් එක වෙන දෙයක් පටන් ගන්න. ඒත් පොදු ලක්ෂණ ගැනකොට දෙකම එකම කන්වර්ජ් වෙලා තියෙනවා. ඒක තමයි. ඒ ලක්ෂණ සම්පූර්ණේ ලක්ෂණ අපි කියලා තියලා පිට බලන්න බැහැ. උදාහරණයක් වශයෙන් මොකක්ද කියන්නේ? දැන් අනම්මන සත්‍ය ලක්ෂණ කොහොමද තියෙනවා කියන්නේ? 11 ඉස්සලා අපිට කියලා දුන්නාට පස්සේ අපිට හොයන්න බැරි. ඉතින් ඒක තමයි යෝගාවචරයක් කරන්නේ. නමුත් ඒවා මැනිෆෙස්ට් වෙන්නේ අපිට ඕන පැටර්න් එකට නෙමෙයි. ඒ ස්පර්ශය ඇවිල්ලා ස්පාර්ක් වෙන්නේ කොයි ස්පාර්ක් එකේ එනවද නැද? දිගටම දිගටම තියෙන්න පුළුවන්. නමුත් ඒ කල්ප ඉවරකම් හරි බලයන් කරන කොට ගැතිය යනවා. ඒකට නිදර්ශනයක් වශයෙන් පෙන්න කියනවා මේ නිකන් මේ කියන එකට නිදර්ශනයක් වශයෙන් අපි ලෝකේ දිහාවට හැරිලම තමයි හඳ කරකෙන්නේ. හැමදාම හඳ කරගෙන රවුම කරවුම කෑවට කරකෙන්නේ. දැන් හැමදාම එක මූණ දාන්නේ අපට. හඳ හැම කොයි වෙලාවෙ බැලුවත් අපිට එක මූණ පෙන්නනවා. මොකද යා රවුම කරනකොට රවුම එක තැනක් තමන් වටේ කරකෙන්නේ. ඉතින් ඒ නිසා කොච්චර කල් බලන්නේ හිටියත් හඳේ පිටිපස්ස දැක් කරන්න බැරිද? අපක බැන්නේ මේ කියන්නේ මෙහෙමනේ. ඉතින් ඒකෙදි
විද්‍යාඥයා කියන ලතා අවුරුදු 40ක් මලාලේ ජනනය කළා. මලාලේනකොට දැකලා අවුරුදු 40 ඇතුළත 105ක දෝලනයක් එනවා. 105ක් දෝලනය වෙනවා කියන්නේ මේ පැත්තේ 105යි මේ පැත්තේ 105යි දැන් 160ක් මැප් කරලා තියෙනවා. මේ අවුරුදු 40ක් ගිහිල්ලා තියෙනවා. එක සැරේ බලපුවම 150ක් ලකුණු හම්බ වෙනවා. අවුරුදු 40ක් යනවා. ඉතින් 110යි අල්ලන්න. තවත් ඔක දිහා අවුරුදු 400ක් විතර වහිනවා. සමහර දෝලන ටිකක් ඔය කාර්බනෝ එන්නත් ඉඳ තියෙනවා. මේ වගේ ඉන්ෆ්ලේෂන් බලන්න. ඒ කවදා හරි මොහොත වෙන හැඩයක් තායි. වෙන නඩකමක් නැතයි. වෙන ජානිකාට එත්ත කම්ම ඉන්නේ මේක දිහා සාහතර වෙන්න ඕනේ. උපදීච්ච ළමේ කල්පෙන් හුස්ම ගන්නවා. මේ ෆ්‍රෙෂ්නස් එක තමයි විජිලන්ස් කියලා කියන්නේ. ඒක තමයි අප්‍රමාදික කියන්නේ. අයියෝ ඕක දැකපු හුස්මමයි දැන් ඉතින් ඕකේ මොනවා බලන්නද කියන්නේ මේක වැත්තකට දාගොනම. කොහොමද කොහොමයි වරේ ඒක චිත්තක්ෂණයක අර සේරම අපි කියන්නේ කිරි කලයයි ගොම කඳුලයි කොච්චර කවද කිරි දෙව්වත් ඒක කඳුලක් ගොම වැටිච්ච ගමන් ඒක කඳුලක් මොත්ස වැටිච්ච ගමන් කිරි කලෙ ඉවරයි ඒ නිසා අපි කරන්නේ අර සම්පූර්ණ හදලා ඒක දිගට පවත්වාගෙන යන්න බැරි කම අපිට තියෙනවා ඊගාට පේන ආනාපානේ තමයි නිවන් දොරටුව වෙන්නේ ඉතින් ඉතින් ඒකත් බලන්න ඕනේ සම්පූර්ණ අලුත්යක් දෙන්නේ. නමුත් වෙන්නේ අන්තික වෙලා ගන්න කායික වීර්ය දුර්වල වෙනවා. චෛතසික වීර්ය දුර්වලලා අපි නානා ප්‍රකාර නීති කර්ම හොයනවා. දැන් නැහිටලා ඉඳී ගාවිලා බලන්නේ කොහොමදයි. ඉනිසෙන මනුස්සයා නම් මේ කොහොමද තව කාරණා තව ඩිංගික්ක් ඉන්න ඕනේ කියනකොට එයා ද්වේෂණාවක් ඉඳගෙන සංඥාවකට ඕනේ මගුලක් කරපන් කියලා දැනගෙන ආයෙ සකස් කිරීම කරන්නේ නැතුව මේක දිහාම යෙදී තදී තැහි බලන් ඉන්නවට කියන බොහොම සුවිත කීකට හොඳ යෝගාවචක කියන එක තමයි අපිට මේ ඉන්ද්‍රිය ධර්ම අවශ්‍ය කරන්නේ. සම්මාත ධර්මයේ වෝකින් මෙඩිටේෂන් වල ඒකට ඉන්නේ නම් මේකට ආනාපාන සතියේ 11ක් තියෙනවා. වෝකින් මෙඩිටේෂන්. ඕනම දෙයකට ඔය මේ ලෝකේ තියෙන ඕනෑම වස්තුවකටම 11 facets එකයි ඉක්කොත් ඒකේ යගේ තියෙන manifest වෙන ක්‍රම ඇති උනාට ඒක ප්‍රිය වෙලාවක් තියෙනවා අප්‍රිය වෙලාවක් තියෙනවා ගොරෝසුර දැන් වෙලාවක් තියෙනවා සියුම දැන් වෙලාවක් තියෙනවා ඒ ටික බලන්න ස්වාමීනි දැන් කොහොමද වේදනාව දුක වේදනාව ළඟ වේදනාව නම් සමුත දැරලා දුර වේදනාව කොහොමද දැනගන්නේ ආනාපාන ක්‍ර කර ඉන්නකොට කකුල රිදෙනවා කියලා හිතන්නේ. වේදනාවක් දැනෙනවා. ඉතින් අපි ආනාපාන දිහා බලාගෙන ඉනකොට වේදනාව පැත්තක තියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනාව මෙතන තියදී ආනාපාන පැත්තක තියනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වේදනාවක් එක හැපෙන්නේ නැතුව ආනාපානේ බලනකොට වැඩිය බොහොම වටිනවා වේදනාවත් එක හැපෙද්දි බලන එක. සමහරට වේදනාව ප්‍රකටයි ආනාපානේ මුළු ගැඳිලා. සමහරට ආනාපානේ ප්‍රකටයි වේදනාව මුළු ගැඳිලා. දෙවි කියන්නේ වෙන ආනාපානේ ළඟ වේදනාව දුර වේදනාව ළඟ ආනාපානේ දුර ඒ වගේ ශබ්ද වේදනා හිතෙලි හැම එකක්ම එන්නේ අපි ළඟට අපිට අලුත්ම කියලා දෙන්නේ ඉතින් අපි ඒක අයින් කරන්න හදනවා මේක ආනාපානේ වේදනාවක් නෙවෙයි කකුලේ වෙන කොහේ කායේ ආනාපානේ පිළිබඳවත් වෙන්න පුළුවන් නමුත් මම මේ ගත්තේ ඊට වැඩිය බොහොම ගොරෝසුට අල්ලන්න පුළුවන් එකක් වේදනාව කියන්නේ බාධා කරන්නේ නැන එකක් නෙවෙයි පාඩම අහුගන්නන්න දෙන්නේ අභිවේදනාව නෙවෙයි පුළු පුළුවන් වේදනාව. අනවද පේනවා මේ අතර මේ එක කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් තෝට්ස් කියලා කියනවා බෑග්ග්‍රවුන්ඩ් පේන් කියලා කියනවා ෆෝග්‍රවුන්ඩ් පේන් කියලා එක එක නම් දානවා. දැන් මොනවද කොයි වෙලාවෙත් වේදනාවක් තියෙනවා. ඒකේදී ආනාපානෙන් බලන්නේ නැරන වේදනාව හැඟ වී ගන්නවා. ලීන වෙනවා ඔය පැත්තක වෙලා මුළු ඇදලා තියෙනවා. ආ ඒකවල වෙනවා වේදනාවක් තියෙන දුරස්තයි. ආනාපානේ ළඟයි. දැන් ඔකටමද දාන්නේ කිව්වේ අර eye consciousness එකට එනකොට හිත යන්නේ එක හිතාරින් තියෙන consciousness මේවා පහට ඒ කියන්නේ ඇහැට එනකොට ඒක එම් මොහොතට විතරයි. එතකොට ඇහැට එනකොට ඒක foreground එකේ. ඒ කියන්නේ ආනපන සතිය තියෙනකොට ආනපන සතිය foreground එකේ. ඒක දෙක කියන්නේ සම්හලාවට ආනපන සති කරනකොට ඇස්නම් වහගෙන ඉන්නේ අනිත් සද්ද ඇහෙනකොට ඒවා නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවා. නමුත් අරක ඉස්සරහට එනවා the moment the mind goes there.
ඒ නිසා ඉස්සරහට ආපේක මතින් තමයි අපි කතාව වටනගන්නේ. ස්ටෝරි කන්න ලොංග වැඩිස සිග්නිෆිකන්ට්. නෝ හොඳට මයින්ඩ්ෆුල් වෙලා බහිටුවත් අර පිටිපස්සේ දෙන වයින් නොකර. චොයිස්ලස්ලි. ඔය ඉවෙන්ලි සස්පෙන්ඩ් කටෙන්ෂන්. ඕ නන් රියක්ෂන්. අනැසිය බැලුවොත් පේනවා මේ ටැපස්ටිකේ 3 ඩයිමන්ෂන්. ඩොමිනන්ට් ඉස්සරහ තියෙන එකක් තිබුණාට අනිත්වක් තියෙනවා. ඒක ඇගේ දාගන්න ඕනේ. එකක් විතරක් තිබියන් කිව්වට වෙන්නේ අනේ ඒ 3D බලන්න නම් සත්‍ය සාමාන්‍ය සත්‍යයක් බෑ. ඒක උන්තර ගලේ ගැහුවත් කැඩෙන්නේ නැති සත්‍යයක් තියෙනවා. අඛණ්ඩ සත්‍යයක් වෙන්න ඕනේ. ඒ සත්‍ය විවිධාංගීකරණය වෙන්න ඕනේ. මේ එකක් අපි කාර් එකක් drive කරනකොට අපි windscreen එක බලන්න ගියාට පුරුදු වුණාට පස්සේ අපි සයිඩ් කන්නලේ තියා බලලා windscreen එකට එන්න පුළුවන්. පැතිරීතුයි. නැත්නම් සයිඩ් කන්නලේ බලන්න පුළුවන්. නම පටන් ගන්නකොට කියන්නේ එව්ව කරන්න යන්න එපා. එනවා ඇක්සිඩන්ට් වෙනවා. ඔබ කෙලිම විශ්ින් එක දිහා බලන්න බලයි. කොපුරු වෙනු කුරු වෙනු අපි කොහොමදක් අතන එක කරලා කතා කරලා සිගරට් එකක් දී මේක ස්ක්‍රීන් එකේ කැයි කියලා අල්ලන්න. මල්ටිටාස්ක්. මේ වැඩ පිළිවෙලෙදි වැඩිම හිතේ තියෙන මේකට තමයි වර්ධනය කරනවා කියන්නේ මා භාවනා කරනවා කියලා කියන්නේ කල්ටිවේට් කරනවා කියන්නේ. කල්ටිවේෂන් ඔෆ් ද මයින්ඩ්, කැපැසිටේෂන් ඔෆ් ද මයින්ඩ්. ඉතින් වර්සටයිල් යූ කැන් ඩු මාවල්. ඒ පටන් ගන්නකොට දෙන්නේ නැහැ කරන්නේ. පටන් ගන්නකොට වන් තින් ඇට් අ ටයිම් ඇන්ඩ් දැට් කන් වේ. අහුවෙන්න පාවෙන්න ඒක පුරුදු වුණාට පස්සේ ගයිස් මේකමම කරගෙන යනවා මේක. ඉතින් අපි සිතාවට ආදි කාටද